ආකාරයකට සම්බන්ධතාවයක් දක්වන කාන්තාවක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ අවුරුදු 35ක වයසැති කාන්තාවක්. ඇය කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණයක්. අපිට දැනට අනාවරණය වූ තොරතුරු අනුව මේ මනුෂ්‍ය ඝාතනය වෙනුවෙන් මේ කාන්තාවගේ ගිණුමට මේ මනුෂ්‍ය ඝාතනයට කලින් සහ පසුව යම් ආකාරයක මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. අදින විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ ඔබ දන්නවා පසුගිය 16 වෙනිදා රාත්‍රී අම්බලංගොඩ පොලිස් අසමේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා, වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක්. මෙහිදී වයස අවුරුදු 41ක පුද්ගලයෙක් මිය ගියා. කිනිදුමගේ ධම්මික නිරෝචන කියලා ඒ කන්ද අම්බලංගොඩ කන්දේ මාවත කියන ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු. මේ සම්බන්ධයෙන් අම්බලංගොඩ මුලස්ථාන පොලිසිය, ඒ වගේම ගාල්ල අපරාධ කොට්ටාශය, එල්පිටිය කොට්ටාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විමර්ශන කණ්ඩායම් කීපයක්ම ක්‍රියාත්මක වුණා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. මීට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගත්තා වයස අවුරුදු 48ක පුද්ගලයෙක්. මොහු රන්දොඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 17 වෙනි දින තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඒ අනුව ඔහුගෙන් ප්‍රශ්න කරා මේ සැකකටු තුලස අත්අඩංගුවට ගත්ත පුද්ගලයා මොහු මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම ඔහුගෙන් දිගටම ප්‍රශ්න කරා ඒ ප්‍රදේශයෙන් පදිංචිකරුවෙක්. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඔහු ඒ මනුෂ්‍ය ඝාතනයට ඍජුව සම්බන්ධ වී තිබෙන බවට. ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මේට සම්බන්ධ වුණු අනෙකුත් සැකකරුවනුත් සොයා ගැනීමට සැකකරුවෙක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව ඔහුත් අද දිනේ අත්අඩංගුවට ගත්තා. මොහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගාල්ල කලේගාන් ප්‍රදේශයේ තමයි ඔහු පදිංචි වෙලා ඉන්නේ. නමුත් මොහුගේ මුල්ගම් ප්‍රදේශය විදිහට දඹුල්ල කියලා හඳුනාගෙන තියෙනවා. මේ පුද්ගලයාත් මේ මනුෂ්‍ය ඝාතනය සඳහා සම්බන්ධ වෙනවා. මනුෂ්‍ය ඝාතනය සඳහා පුද්ගලයන් 30 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක් පුද්ගලයෙක් වෙඩිකරුවෙක්, ඒ වගේම අනිත් පුද්ගල 2 දෙනාට සහාය වෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහා තියුණු ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා. මේ මනුෂ්‍ය ඝාතනය සිදු කරන අවස්ථාවේ මේ තියුණු ආයුධයක කැපුම් තුවාලත් මේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තියෙනවා. ඉතින් එක් පුද්ගලයෙක් මේ මන්නේකින් පහර එල්ල කිරීමක් කරලා තියෙන බවට තමයි තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් මම මුලින් සඳහන් කර පුද්ගලයා අපි හඳුනාගන්නේ දැනට වෙඩිකරු විදිහට. නමුත් අපි තවදුරටත් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරනවා ඒ මුල් පුද්ගලයා, ඒ වගේම තව අනිකුත් අනෙක් පුද්ගලයා අදින අතරඟට ගත්ත පුද්ගලයාත් ඔහුත් ඒ ඔහු සමග ගිය පුද්ගලයෙක් විදිහට හඳුනා ගන්න ලබනවා. විශේෂයෙන්ම මේ අත්අඩංගුවට ගත්තු පුද්ගලයා අද දින අත්අඩංගුවට ගත්තු පුද්ගලයා සමග ඔහු යම්කිසි ආකාරයකට සම්බන්ධතාවයක් දක්වන කාන්තාවක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ අවුරුදු 35ක වයසැති කාන්තාවක්. ඇය කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණයක්. අපිට දැනට අනාවරණය වූ තොරතුරු අනුව මේ මනුෂ්‍ය ඝාතනය වෙනුවෙන් මේ කාන්තාවගේ ගිණුමට මේ මනුෂ්‍ය ඝාතනයට කලින් සහ පසුව යම් ආකාරයක මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. රුපියල් ලක්ෂයකට අඩු මුදල් ප්‍රමාණයක් වාර දෙකකදී ලැබිලා තිබෙන බව නිරීක්ෂණය වෙනවා. නමුත් අපේ තත්ත්වයත් තවදුරට විමර්ශන කටයුතු කරන අපිට ස්ථිරවම කියන්න බෑ. අපි සැක කරනවා මේ මුදල විදේශ රටක ඉඳලා තමයි ඔවුන්ට ලැබෙන්නට ඇත්තේ කියලා. මොකද මේ මනුෂ්‍ය ඝාතනය මෙහෙවීම යම් ආකාරයකට විදේශීය සිටින පුද්ගලයෙක් විසින් හසුරවලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. ඒ නිසා තමයි මේ කාන්තාවත් අපි අත්අඩංගුවට ගත්තේ. ඒ වගේ මේ කාන්තාව මේ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙච්චි අද දින අත්අඩංගුවට ගත් සැකකරුට යම් ආකාරයක රැකවරණයක් ලබා දීලා තියෙන බවට තොරතුරු තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි දැනුවත් වීමක් සිදු වුණාද යන්නත් අපි සොයා බැලීමක් කරනවා. මීට අමතරව තව සැකකරුවෙක් අපිට අත්අඩංගුවට ගන්නට ඉන්නවා. මේ 30 දෙනෙක් පැමිණි බවට තමයි තොරතුරු තියෙන්නේ. ඒ වගේම ඔවුන් විසින් යම්කිසි ආකාරයක යතුරුපැදියක් හෝ වෙනත් වාහනයක් මේ සඳහා භාවිතා කරාද කියලා යනත් අපි සොයා ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ දෙවනි සැකකරුගෙන් අපි සොයා ගත්තා මේ වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය. එය දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්. බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්. ඒ ගිනි අවිය සමග හිස් උණ්ඩ කොපුවකුත් අපි අත්අඩංගුවට ගත්තා. ඒ අනුව මේ වෙඩි තැබීමෙන් පසු ඔවුන් මේ ගිනි අවිය සංවාද තබලා තියෙනවා. ඒ අනුව තමයි මේ ගිනි අවිය සොයාගනු ලැබුවේ.
කෙසේ වෙතත් තව මේ විමර්ශනයේ දැන් මේ වන විට මේ කොහොමද මේ වෙඩිතැබීම සිද්ධ වුණේ, ඇයි මේ වෙඩිතැබීම කරේ කියන කාරණා මූලික කාරණා අනාවරණය වෙලා ඉවරයි. තවදුරටත් අපිට සෙසු සැක්කරුවන් සහ ඒ මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගත්ත යම් යම් දේවල් සොයා ගැනීමට තියෙනවා. මේ මුල් අවස්ථාවේදී යම් යම් ලැබුණු තොරතුරු අනුව තමයි මේ මාධ්‍ය සාකච්ඡාවට තොරතුරු ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. මේ තියෙන තත්ත්වයන් සැබෑ තත්ත්වයන්ද තවදුරටත් විමර්ශන කටයුතු කිරීමේදී අපිට යම් යම් අනාවරණය කර ගැනීම තියෙනවා. නමුත් දැනට මේ තත්ත්වය තමයි අපිට අනාවරණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සැකකරු දැන් අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරලා තියෙනවා ගරු අධිකරණය මගින්. අපි ඉතිරි සැකකරුවන් සොයා විමර්ශන කටයුතු නිකට නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරනවා මේ සැකකරුවන් අත්අඩංගුවට පත්වන තුරු. ඒ වගේම අපරාධය සඳහා යොදාගත් යම් යම් මේ වාහන වැනි දේවල් අත්අඩංගුවට පත්වන තුරු මේ තමයි අපි විශේෂයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඔබට යම් මේ තහවුරු කර ගැනීමක් අවශ්‍ය නම් ඔබට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව තියෙනවා.